MD පළතුරු ජෑම් එක ඕනෙම කෑමක් ජෑම් කරන්න. MD පළතුරු ජෑම්. මොනරාගල බන්ධනාගාරයේ රැඳවියෙකු කලහකාරී ලෙස ඊයේ හැසිරීමත් සමග ඊට මැදිහත් වූ බන්ධනාගාර නිලධාරීවරයාට මියගේ රැඳවියා විසින් පහර දී තිබෙනවා. පසුව සිසු බන්ධනාගාර නිලධාරින්ද ඊට මැදිහත් වී ඇති අතර අනතුරුව රැඳවියා තුවාල ලබා මොනරාගල මහරුහලට ඇතුළත් කෙරුණා. මෙම සිද්ධියෙන් තුවාල ලැබූ බන්ධනාගාර නියාමකවරයෙකුද රෝහල්ගත කර තිබෙනවා. ඊයේ දිනේ පෙරවරුවේ මොනරාගල බන්ධනාගාරයේ සැකාංක 2253 ගමගේ නිලන්ත යන සැකකරු තා කලාකාරී ලෙස හැසිරලා තිනවා බන්ධනාගාර නිලධාරියෙකුට පහර දීලා තිනවා. ඒ අනුව බන්ධනාගාර නිලධාරියා තුවාල ලැබලා මොනරාගල රෝහලට ඇතුළත් කරලා තිනවා. ඒ සමගම මෙම රැඳවියා තවදුරටත් කලාකාරී ලෙස හැසිරීම නිසා නිලධාරියන් විසින් බලය පාවිච්චි කරලා මොහුව මෙල්ල කරලා තිනවා. එම අවස්ථාවේදී මෙම රැඳවියා තුවාල ලැබලා තිනවා. ඔහුව රෝහල්ගත කරලා තිනවා. අවසනාවට මෙම රැඳවියා මොනරාගල රෝහලේදී මිය ගියා. බන්ධනාගාරයේ රැඳවලා සිටින මද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ රැඳවියන් විසින් මේක කැරල්ලක් ඇති කිරීමේ උවමනාවෙන් මේක ඉතාමත් කලාකාරී ලෙස අනිකුත් නේවාසිකයෝ පුළඹවගෙන යම් ආකාරයක කැරල්ලක් ඇති කිරීමට උත්සාහ කරා බන්ධනාගාරය තුළ. ඉතින් මේ නිසා බන්ධනාගාරයේ ආරක්ෂාවට අපිට ආරක්ෂක අංශ කැඳවන්න සිද්ධ වුණා. බන්ධනාගාර බුද්ධි ඒකකයේ නිලධාරීන්ද කොළඹ සිට මෙම ස්ථානයට ගියා. කෙසේ වෙතත් පස්සරු 7:30ට පමණ අපිට මේක පාලනය කරගන්න පුළුවන් වුණා. කිසිදු ගැටුම්කාරී තත්වයකට නොගිහින් විශේෂයෙන් මේ අවස්ථාවේදී නේවාසිකයන් විසින් බන්ධනාගාර සිරමැදිරිවල දොර අගුළු කඩා දාලා තිබ්බා. යම් යම් මලාභාණ සිදු කරලා තිබ්බා. ඉතින් මේ සම්බන්ධයෙන් බදුල්ල බන්ධනාගාර අධිකාරීවරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න මේ වන විට යොමු කරලා තියෙනවා. කෙසේ වෙතත් මෙම සිද්ධියේදී නිලධාරීන් විසින් බලය අයුතු ලෙස පාවිච්චි කිරීමක් සිද්ධ වෙලා තියෙනවා නම් බලය වැඩිපුර ප්‍රමාණයක් පාවිච්චි කරලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගැනීමටත් කටයුතු කරනවා. මේ අතර අද පෙරවරුවේ රජයේ රස පරීක්ෂකවරයා මොනරාගල බන්ධනාගාරයට පැමිණ සිද්ධිය වූ ස්ථානය නිරීක්ෂණය කළ අතර මහේස්ත්‍රාත් පරීක්ෂණයද අද සිදු වුණා. මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාද මේ පිළිබඳව අදහස් පළ කළා. ඊයේ මොනරාගල බන්ධනාගාරයේ ඇතිවෙච්ච සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් මේ වන විට ආරම්භ කර තිබෙනවා. මේ මෘත ශරීරය මේ වන විට මොනරාගල රෝහලේ තබා තිබෙනවා. ඒ සම්බන්ධ PCR පරීක්ෂණයක් සිදු කිරීමට සාම්පලයක් ලබාගෙන තිබෙනවා. එම සාම්පලයේ ප්‍රතිඵල ලැබීමෙන් පසුව අධිකරණ නියෝග මත අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් ඒ සම්බන්ධයෙන් පශ්චාත් මර පරීක්ෂණයක් පැවැත්වීම නියමිතව තියෙනවා.